නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු කිසිම කාරණයකදී ශෝක නොවන නිසා අපේත ශෝකෝ යනුවෙන්ද නැවත කිසි දිනක මව කුසකට නොපමිණෙන නිසා අප ගබ්බෝ යනුවෙන්ද තමන්ට සමාන කිසිම පුජ්‍යලයක් නැති නිසා අපටි පුජ්‍යලෝ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 18 වැනි වට්ටක ජාතක දේශනාව නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මධි ගච්ඡති චින්තිතස්ස ඵලං පසංස මුත්තෝස්මි වද බන්ධනාති. පුරුෂතෙමේ පැමිණි දුකින් මිදීමට උපාය නොසිතන්නේ දුකින් මිදීම නම් විශේෂයට නොපැමිණේ. එසේ චින්තිත කර්මයාගේ ප්‍රයෝජනය බලව මම මරණයෙන්ද බන්ධනයෙන්ද මිදුනෙමි. සියලුම ශෝකයෙන් මිදෙන්නට නැවත මව කුසකට නොබසෙන්නට විශිෂ්ට පුජ්‍යලයෙක් වන්නට එසේම සියලු වදබන්ධන වලින් නිදහස් වෙන්නට සැබෑම මාර්ගය දර්ශනය හෙළි කරන මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ 118 වැනි වට්ටක ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව හා අර්ථය දැනගත් අපි වචනාර්ථත් විමසලා බලලා මෙහි වත්මන් හා අතීත කතාවනුත් විමසා බලමු. මොකද්ද මෙහි වචනාර්ථය? පුරිසෝ කියලා සඳහන් වුණා. ඒ කියන්නේ මේ දුකටපත් වෙච්ච පුරුෂයා මෙනම් උපායෙන් මිදෙමි කියන අර්ථයෙන්. නා චින්තයන්තෝ නොසිතන්නේ, ඒ කියන්නේ තමන් පැමිණිච්ච දුකෙන් මේ ආකාරයෙන් නිදහස් වෙනවා කියලා හිතන්නේ නැත්තම්. විශේෂ මදිගච්ඡති, විශේෂං මදිගච්ඡති, විශේෂත්වයකට නොපැමිණේ. දන්වනාහි මා විසින් ඒ හිතපු නිසා ඒ හිතපෙකේ ප්‍රතිඵලය වශයෙන් බලන්න මට ලැබිච්ච ප්‍රතිඵලය මුත්තෝස්මි වද වන්දනාති, මරණේනොත් වද වන්දනිනොත් මම නිදහස් වෙනවා කියන වචනාර්ථයන් තමයි අපට දැනගන්නට තියෙන්නේ. පින්වතුනි, මේ දේශනාව භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමෙහි වාසය කරන සමයේ උත්තර නම් සිටු පුත්‍රයා අරභයා තමයි දේශනා කළේ. සැවැත් නුවර මහා ධනයක් තිබ්බ උත්තර කියලා සිටුවරෙක් හිටියා. ඔහුගේ බිරිඳගේ කුසේ එක් පින් නැති සත්වයෙක් බඹලොවෙන් චුත වෙලා ඒ කුසේ පිළිසිඳගෙන වැඩිවියට පත් වෙනවා. උතුම් පැහැයෙන් මනා රූපයෙන් යුක්ත තැනැත්තෙක් තමයි. බොහොම ලස්සන පාටකින් යුක්ත කෙනෙක් තමයි මේ දරුවා. පින්වතනි, දැන් මේ තරුණයා බොහොම වැඩිවියට පත් වෙලා එක් දවසක් මේ සැවැත් නුවර කැති කියන ඒ නැකත් කෙලියක් පැවැත්වෙන වෙලාවේ, ඒ නැකත් ක්‍රීඩාව ප්‍රකාශයට පත් කරපු වෙලාවේ සියලුම රටවැසියා නැකත් කෙලින්නට පටන් ගන්නවා. ඒ කෙලිය යෙදෙනවා. ඒ වෙලාවේ පින්වත්නි, ඒ සිටු පුත්‍රයාගේ අනි සියලුම යාළුවන්ට භාර්යාව හිටියා. උත්තර කියන සිටු පුත්‍රයා බොහෝ කාලයක් ඒ බඹලව ඉඳලා ආපු නිසා කාමයන්ගේ ඇලෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට භාර්යාවක් නැහැ. ඔහු විවාහි කැමැත්තක් ඇති කෙනෙක් නෙමෙයි. ඉතින් යාළුවෝ මොහුට කතා කරනවා අපි නැකත් ක්‍රීඩාව එදමු කියලා. ඉතින් මොහුට බිරිඳක් නැති නිසා එක්තරා වෛශ්‍යා ස්ත්‍රියක් කතා කරගෙන ඇවිල්ලා ඔබටත් එක ස්ත්‍රියක් අපි අරගෙන ආවා නැකත් කෙලිමු කියලා කතා කරනවා. ඒ වෙලාවේ සිටු පුත්‍රයා මට ස්ත්‍රියන්ගේ වැඩක් නැහැ කියලා කිව්වත් නැවත නැවත ඇවිටිලි කරන නිසා මැනවයි කියලා ඒක පිළි අරගෙන ඒ වෙසඟන සියලු අලංකාරයෙන් සරසවලා ඔහුගේ ගෙදරට ගිහිල්ලා සිටු පුත්‍රයාගේ ගෙදරට යවයි කියලා ඒ කාන්තාව සිටු පුත්‍රයාගේ ගෙදරට යවලා ඒ පිරිස නික්මිලා යනවා.
පින්වතුනි, ඒ සිටු පුත්‍රයා නිදන කාමරයට මේ කාන්තාව ගිහිල්ලා දැන් ඉන්නවා. නමුත් මේ සිටු පුත්‍රයා ඇය දිහා බලන්නේ නැහැ, කතා කරන්නෙත් නැහැ. ඇයි හිතනවා මං වගේ ලස්සන කෙනෙක් දිහාවත් මොහු බලන්නේ. ඒ නිසා මායන් දක්වන්නට ඕනේ, මොහුගේ අවධානය දිනා ගන්නට ඕනේ කියලා ඒ සියලු ස්ත්‍රී විලාසයන්ගේ යුක්තුව තමන් ගැන ආකර්ෂණයක් ඇති කර ගන්න අදහසින් නොඑක් ආකාරයෙන් හැසිරෙන්නට පටන් ගන්නවා. ඒ වෙලාවේ මේ කාන්තාව සතුටු ආකාර දක්වලා සිනාසන විට ඒ ඇගේ දත් දුටුමේ කුමාරයා අට්ටික සංඥා උපදවා ගන්නවා. ඇගේ සියලුම ශරීරය ඇට සැකිල්ලක් වගේ පේන්න ගන්නවා. නමුත් මේ සිටු පුත්‍රයා මේ විදිහට අසුබාදී අරමුණක් මෙනෙහි කරනවා විනා ඒ කාන්තාව සමග සතුටු වන්ටි ගියේ නැහැ. අන්තිමේදී ඒ සිටු පුත්‍රයාට අවශ්‍ය වියදම් දීලා එය පිටත් කරනවා. ඈත් ඒ සිටු පුත්‍රයාගේ ගෙදරින් පිටත් වෙලා යන අතරේ එක්තරා ධනවතෙක් ඒ වීථි අතරමඟදී ඇයට හම්බෙලා වියදම් දීලා තමාගේ ගෙදරට එක්කගෙන යනවා. ගෙදරට ගිහිල්ලා පින්වත්නි දවසක් දෙකක් නෙවෙයි 7 දවසක් විතර, ඒ කියන්නේ නැකත් කෙලිය අවසන් වෙනතෙක්ම ඒ කාන්තාව අර අතරමඟදී හම්බෙච්ච ඒ ධනවත් පුරුෂයා සමග වාසය කරනවා. ඒ වෙසංගෙනගේ මමත් තමන්ගේ දුවගේ පැමිණීම නැති නිසා ඒ කාන්තාව එක්කගෙන ගියපු වෙසංගන එක්කගෙන ගිය පුරුෂයන්ගෙන් අහනවා කො මගේ දුව. ඒ වෙලාවේ ඔවුන් ප්‍රකාශ කරනවා අර උත්තර සිටු පුත්‍රයාගේ ගෙදර ඇති කියලා. සිටු පුත්‍රයාගෙනුත් අහනවා කො මගේ දුව කියලා. ඒ වෙලාවේ ඒ සිටු පුත්‍රයා ප්‍රකාශ කරනවා මම ඇගේ වියදම් දීලා එය පිටත් කරා කියලා. ඉතින් මමත් අඬන්න පටන් ගන්නවා, එහෙන් පිටත් කරා නම් මගේ දුව ඉන්නපාද, කෝ මගේ දුව කියලා මේ විදිහට කෝලාහල කරලා මේ උත්තර සිටු පුත්‍රයාත් රැගෙන රජතුමා සමීපයට යනවා. රජතුමාත් නඩුව දැන් විනිශ්චය කරනවා, අහනවා මේ සිටු පුත්‍රයාගෙන් මේ අනිස් සිටු පුත්‍රය ඔබ වෙත වෙසඟනක් අරගෙන ආවද? ඒ වෙලාවේ කියනවා දේවයන් වහන්සේ එසේය. දැන් ඇයි කොහෙද? ස්වාමීනි මම දන්නේ නැහැ, මං ඇය වියදම් දීලා පිටත් කරා. අහනවා ඔබට දැන් ඇයව එකගෙන එන්න පුළුවන්ද? දේවයන් වහන්සේ එකගෙන එන්න විදිහක් නැහැ, මම දන්නේ නැහැ. ඒ වෙලාවේ රජතුමා ප්‍රකාශ කරනවා ඇයව කැඳවගෙන එන්නට බැයි නම් ඔබට රජාණ ක්‍රියාත්මක කරනවා, එහෙම කරන්නට ඕනේ කියලා රජාණ ක්‍රියාත්මක කරමින් ඒ කුමාරයාට දඬන නියම කරනවා. ඒ අනුව ඒ කුමාරයාගේ දෙයත් පිටිපසට කර බැඳලා ඒ අවශ්‍ය දඬන කටයුතු කරන්නට කියලා මේ රජතුමා නියෝග කරනවා. ඔය නියෝගය අහපු වෙලාවෙහි මුළු නුවර වැස්සුවම පපුවේ අත්තබාගෙන අඬන්න පටන් ගන්නවා. ස්වාමීනි ඔබට ගැළපෙන දඬුවමක් නෙවෙයි හම්බුනේ, ඔබ මේ වගේ ක්‍රියා කරන කෙනෙක් නෙවෙයි, මේක අසාධාරණයි, ඇයි ඔබට වගේ කෙනෙක්ට මෙහෙම වුනේ කියලා නගර වැස්සෝ දැන් අඬන්න පටන් ගන්නවා. එහෙම අඬමින් මේ සිටු පුත්‍රයා පසුපස යනවා. සිටු පුත්‍රයාත් කල්පනා කරනවා මෙබඳ දුකක් මේ ගිහිගෙ වසන් නිසා තමයි මට ඉපදුනේ, ඒ නිසා මෙයින් මිදෙන්න හම්බුනොත් මම ඒ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ මහා ගෞතමයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා කියලා. ඉතින් ඒ වෙසඟනක් ඔය කොලාහල අතරේදී ඒ හඬ අහලා එළියට ඇවිල්ලා මොන ශබ්දයක්ද කියලා විමසලා දැනගෙන ඒ පිරිසට ප්‍රකාශ කරන ඉවත්වන් ඉවත්වන් මම ඉන්නවා කියලා තමන්ව දක්වලා ඒ සියලු සිද්ධිය ප්‍රකාශ කරනවා. රාජපුරුෂයොත් මේ කාරණාව තේරුම් අරගෙන ඒ සිටු පුත්‍රයා නිදහස් කරනවා. ඉතින් මේ සිටු පුත්‍රයා තමන්ගේ සහායකයන් පිරිවරාගෙන ගඟට ගිහිල්ලා ජලය ස්නානය කරලා හීලා ආහාරය අනුභව කරලා තමන්ගේ මව්පියන්ගෙන් පැවිද්දට අවසර අරගෙන ඒ මව්පියන් වන්දනා කරලා මහත් පිරිවරින් බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා වන්දනා කරලා පැවිද්ද ඉල්ලා ඉන්නවා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ ඒ සිටු පුත්‍රයාට පැවිද්දා උපසම්පදාව ලැබලා දෙනවා. ඉතින් ඒ පැවිදි උපසම්පදා බවට පත්වෙච්ච මේ ස්වාමීන් වහන්සේ අත් නොහැර කමඨහණින් වාසය කරලා මෙහෙම ටික කාලෙකින් ඒ විදර්ශනා භාවනාව තුළින් අති උත්තම මහා රහත් භාවෙහි පිහිටෙනවා. සාදු කියලා අති උත්තම ඒ සිද්ධියත් අපි අනුස්මරණය කරමු. පින්වතුනි, ඉතින් ඉක්බිත්තෙන් එක් දවසක ධම් සභාවේ රැස්වෙච්ච භික්ෂූන් වහන්සේලා ඇවැත්නි අර උත්තර කියන සිටු පුත්‍රයා තමන්ට බයක් ඉපදිච්ච කාලේ සාසනයේ අගේ දැනගෙන මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ, දුකෙන් නිදහස් වුණොත් මම පැවිදි වෙනවා කියලා කල්පනා කරලා ඔහු විසින් කරේ බොහොම හොඳ දෙයක්.
ඒ විදිහට කල්පනා කරපේක ඔහුට කොච්චර යහපත පිණිස පැවතියාද අන්තිමේදී මහා රහත් භාවයේ පිහිටියානේ කියලා ඒ ස්වාමීන් වහන්සේගේ ගුණ කතා කරමින් ඉන්නවා. ඒ වෙලාවේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන බුදු පියාණන් වහන්සේ කුමන කතාවකින් උන්නාදයි කියලා මේ භික්ෂූන්ගෙන් විමසලා දැනගෙන ප්‍රකාශ කරන මහන්නේ මේ උත්තර කියන සිටු පුත්‍රයා තමාට බයක් ඉපදිච්ච කාලේ මේ ක්‍රමයෙන් මේ දුකින් නිදහස් වෙමි කියලා ඒ අවශ්‍ය ආකාරයෙන් නුවණැති ආකාරයෙන් කල්පනා කරලා මරණ බයෙන් නිදහස් වුණා. ඒක මම හොඳ දෙයක් කියලා ප්‍රකාශ කරමින් බුදු පියාණන් වහන්සේ දක්වනවා ඉස්සර නුවණැත්තොත් තමන්ට බය උපන් කල්ලි ඔය වගේ ක්‍රමෙන් නිදහස් වුණා කියලා. ඉතින් භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම් පරිදි බුදු පියාණන් වහන්සේ මෙහි අතීත සිද්ධියකුත් දේශනා කරනවා. දේශනා කරන්නට ඕන අවශ්‍ය කාරණේ කුමන හෝ හේතුවක් අරවෙහා දේශනා කරලා අවශ්‍ය ප්‍රතිඵල ලබා දෙන්නට දක්ෂ බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන අතීත කතාවත් බොහොම ආදර සම්පන්න සිද්ධියක්. අපි විමසා බලමු. පින්වත්නි, ඒ අනුව පෙර බරණැෂ්ණවර බ්‍රහ්මදත් කියන ඒ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ චුත්ත වීම පිළිසඳ ගැනීම වශයෙන් පෙරලෙන්නා වූ ඒ මේ සංසාර ගමනේ එක ආත්ම භාවක වටයෝනියක ඔය කාලේ උපදිනවා. පින්වත්නි, ඔසමෙහිම එක වටුවැද්දෙක් ඒ වටුවන් බොහෝ සෙයින් අල්ලලා ඒ වටුවන් අරගෙන ඇවිත් තමන්ගේ ගේ තබාගෙන ගොදුරු දෙමින් පෝෂණය කරලා ඒ අවශ්‍ය අයට වටුකුරුල්ලන්ව විකුණනවා. ඒ විදිහට වටුකුරුල්ලන් විකුණලා තමයි මේ තනත්තා දිවි ගෙවන්නේ. පින්වතුනි, එක් දිනක් මොහුගේ දැලට අපේ බෝධිසත්ව වටුවානොත් අහුවෙනවා. ඉතින් මේ විදිහට තමන්ව හසු වෙච්ච බව දැනගත් බෝධිසත්ව වටුවානෝ කල්පනා කරනවා මේ තනත්තා විසින් දෙන ගොදුරු පැන්නාදී අනුභව කරොත් මේ තනත්තා මාව අල්ලාගෙන පුරුෂයන්ට දෙනවා. එහෙම වුණොත් ඊටත් වඩා කරදරයි. ඒ නිසාම මේකට උපක්‍රමයක් කරන්නට ඕනේ. මොකද්ද? මම මලානික වෙච්ච කෙනෙක් වගේ ඉන්න ඕනේ. මේ දෙන ආහාර පැන් මේ කිසිවක් නොගන්නට ඕනේ කියලා. ඉතින් මේ විදිහට කල්පනා කරලා දැන් ආහාර ගන්නෙත් නැහැ, ඒ පැන් බීමට ගන්නෙත් නැහැ. මේ නිසා ටික දවසක් යනකොට බොහොම මලානික බවට පත් වෙනවා. ඇටයි සමයි පමණක් ඉදිරිවෙච්ච ස්වභාවයට පත් වෙනවා. ඉතින් වටුවන් ගන්නට ආපු ඒ පිරිසත් මේ වටුවා අතහැරලා තමයි ගන්නේ. මේ වටුවාව දැක්කහම කවුරුත් මේ වටුවාව ගන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ වැද්දා මේ වටුවා මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි? මොකද්ද මොහොතේ තියෙන රෝගය? මේ ආදී යම් කරුණක් ඇද්ද කියලා විමසන අදහසින් දැන් මේ බෝධිසත්ව වටුවා තමන්ගේ අල්ලට අරගෙන පරීක්ෂා කරනවා. සත්‍යන්හන්සේ පියාපත් ඉදහාගෙන අහසට පැන නැගිලා තමන් හිටපු අනාන්තරයෙන් පියඹලා යනවා. වටුවත් ඉතින් මේ වටුවා දැකලා අහනවා, ඇයි ඔබ මෙතෙක් කාලයක් දැක්කේ නැත්තේ? ඔබ කොහෙද ගිහිල්ලා හිටියේ කියලා. ඒ වෙලාවේ මේ බෝධිසත්වයන් වහන්සේත් ප්‍රකාශ කරනවා, මම මේ විදිහට වැද්දෙක්ට හසු වුණා. ඉතින් අහනවා, කොහොමද නිදහස් වුනේ? ඉතින් මේ සියලු ප්‍රවෘත්ති බෝධිසත්වයන් වහන්සේ ඒ පිරිසට ප්‍රකාශ කරලා ඒ කරන ගාථාව තමයි බුදු පියාණන් වහන්සේ මෙහි දැක්කුවේ. හිතන්නට ඕනේ, හිතීමෙන් තමයි දිනුවකට පත්වන්නේ. නා චින්තයන්තෝ පිරිසෝ විශේෂ මදි ගච්ඡති. හිතන්න නැත්තම් කෙනෙක්ට විශේෂත්වයකට පත්වන්නට බෑ. ඒ හිතීමේ වටිනාකම නිසා තමයි මම මේ විදිහට වටුවාගේ යෙගුලෙන් ගැලවුණේ කියලා. අවසානයේ බුදු පියාණන් වහන්සේ මෙහි පූර්වාපර සන්දේ ජලපනවා. එසා මේ වැද්දාගේ ඒ බන්ධනයෙන් ගැලවෙච්ච නොනැති වටුවා නෝනම් අපේ බෝධිසත්වයන් වහන්සේ නැත්තම් බුදු පියාණන් වහන්සේ වගේ දක්වමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරනවා. පින්වතුනි, මහා වටිනා ආදර්ශයක් ඇති ජාතක දේශනාවක්. නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති කියන මේ දහම් වැකිය කෙනෙක්ගේ ජීවිතය සාර්ථක කරගන්නට මේ දහම් වැකිය වුණත් ඇති. ඒ තරම් වටින අති උත්තම අර්ථයක් සහිත ධර්මයක් තමයි මේ නාචින්තයන්තෝ පුරිසෝ විශේෂ මදි ගච්ඡති කියන ඒ බණපදය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. යම් කිසි දෙයක් කරගන්නට අවශ්‍ය නම්, යම් කිසි දිනුවක් සාක්ෂාත් කරගන්නට අවශ්‍ය නම්, ඒ සඳහා හිතන්නට ඕනේ. හිතීමෙන් තමයි මේ ලෝකය, මේ පුජ්‍යලයන් හැම කෙනෙක්ම වෙනස් වෙන්නේ. අපට යම් දෙයක් ලබා ගන්නට, යම් දිනුවක් කරා යන්නට නම් ඒ පිළිබඳව හිතන්නට ඕනේ.